ఐబోవన్ శ్రీలాంగి కటారపి యూట్యూబ్ ఫేస్బుక్ వాట్సాప్ ආරම්භන වගේ ආලුවනේ මම අද කතා කරන්න ආවේ ඔයාලට විශේෂ පණිවිඩයක් කියන්නේ ඉත ඉස්සලා ඔයාලා සියලු දෙනාම සරීපෙන් ඇති කියලා මම හිතනවා සරීපෙන් ඉන්න ඉතින් මගේ පණිවිඩය තමයි ඔයාලා දැන් දන්නවා අද කටාරකේ තියෙන හයිපර් මාකට් වලට ඒ කියන්නේ ලුලු හයිපර් මාකට් එකේ වගේම සපාරි හයිපර් මාකට් එක ඒ වගේම දාල්සලාම් මෝල් ඒ වගේම අල්මීරා සුපර් මාකට් ඒ වගේ දේවල් වලට මේ අන්සාර ගැලලි ඒ වගේ කිසිම සුවල හයිපර් මාකට් එකට ඇතුල් වෙන්න බෑ අර එත්‍රාස් එකේ ලියාපදිංචිලා නැත්තම් ඒකෙද හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම එත්‍රාස් එකේ ලියාපදිංචි වෙන්න ඕනේ සමහර අවස්ථාවලදී මාර්ගයේ ඔයාලා ගමන් කරන රථපව චෙක් කරනවා ඒ චෙක් කරන වෙලාවෙදිත් කොළපාට වෙලා තියන අයට විතරයි වාහන වල ගමන් කරන්නත් පුළුවන්. අනිත් අයට රතු පාට වෙලා තියෙන අය කොරෝනා රෝගියෙක්. ඒ වගේම කාපාට වෙලා තියෙන අය නිරෝධානය වෙන කට්ටිය. ඒ වගේම අලු පාට වෙලා තියෙන කට්ටිය කොරෝනා රෝගීන් ආශ්‍රිත ගැවසෙන අය. ඒක නිසා ඒ අයට මේ සුපර් මාකට් වලට ඇතුල් වෙන්න තහනම්. ඒක පාරේ ගමන් කරන්නත් තහනම් වාහන වල. ඉතින් ඒක පොඩ්ඩක් ඔයාලා කල්පනාවෙන් ඉන්න ඕනේ ඒකම කියන්න ඕනේ දැන් මට උගත් දෙනෙක් කියලා තිබුණා මේ අපේ ID එක නැහැ අපේ වීසා වලින් ඉන්නේ අපිට ඒකින්ද මේ ලියාපදිංචි වෙන්න බෑනේ මේ මේ ත්‍රාස් එකට කියලා නමුත් ඔන්න මම දැක්කා අද නිවේදනය කරලා තිබුණා දැන් ත්‍රාස් එකට ලියාපදිංචි වෙන්න පුළුවන් වීසා නම්බර කෙනුත් දැන් ඔයාලට මේ ඒ ඇප් එක ඕපන් කරපුවාම ඔයාලට පේනවා ඉස්සර තිබුණේ QID නම්බරේ විතරයි QID නම්බරේ විතරයි දාන්න ඕනේ කියලා. දාලා අපේ දුරකථන අංකය දීලා මේ අපේ නැෂනලිටි එක අපේ ජාතිකත්වය අපේ රට ගැන අපි ලංකාවන ශ්‍රී ලංකා කියලා දාපම ඇති. දැන් මේ සැරේ දිනනවා QID රෙජිස්ට්‍රේෂන් කියලා වෙනම තියෙනවා. වීසා රෙජිස්ට්‍රේෂන් කියලා වෙනම තියෙනවා. ඔයාලා වීසා රෙජිස්ට්‍රේෂන් නම් වීසා රෙජිස්ට්‍රේෂන් එකට ක්ලික් කරලා ඊළඟට වීසා නම්බරය දාන්න ඕනේ ඔයාලගේ මොබයිල් නම්බර එක දාන්න ඕනේ දාලා නැෂනලිටි එක දාපුවම ඔයාලට ලියාපදිංචි වෙන්න පුළුවන් ඒ කියන්නේ ID නැති අයටත් දැන් ලියාපදිංචි වෙන්න පුළුවන් අදම ඔයාලගේ මොබයිල් එක අරගෙන ඔයාලගේ දුරකථනය අරගෙන එත්‍රාස් කියන මම කලින් එත්‍රාස් එක ලියාපදිංචි වෙන්නේ කොහොමද කියන එක පෙන්වලා ඇති වීඩියෝ එකක් ඒ වීඩියෝ එක ඔයාලට නරඹන්න පුළුවන්. ඒ වීඩියෝ එක බලලා ඒ වීඩියෝ එකේ කියලා තියෙන විදිහට ලියාපදිංචි වෙන්න වෙනසකට තියෙන්නේ QID රෙජිස්ට්‍රේෂන් වීසා රෙජිස්ට්‍රේෂන් කියලා දෙකක් තියෙනවා. ඒකේ වීසා රෙජිස්ට්‍රේෂන් එකට ක්ලික් කරලා ඊළඟට ඔයාගේ මොබයිල් නම්බර් එක දාලා වීසා නම්බර් එක දාපුවම ඔයාලට රෙජිස්ට්‍රේෂන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒක තමයි මම අද ගෙනාපු ඔයාලට පණිවිඩේ. මොකද මේක උගත් දෙන එක මගේ ආනෙින්ද. ඉතින් මේ වගේ වැදගත් කියන ඔයාලට අවශ්‍ය කරන නිවේදනයක් රැගෙන ආයෙත් දවසක හමු වෙනනම් එතෙක් ආයුබෝවන්. Subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන් bell එකට click කරන්න.